සුබ දවසක් කොල හැමෝටම ඔන්න වෙනද වගේම මම අද ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා අද මාතෘකාව තමයි ඔයාලගේ දරු කාලලය විනාශ කරන වැරදි ආහාර වර්ග සහ ක්‍රියා ඉතින් මේක ගොඩක් ගොඩක් වැදගත් මාතෘකාවක් ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න අපි යමු වීඩියෝ එකට පළවෙනි දේ තමයි ගර්භණී බව මුල් කාලයේදී හඳුනා නොගැනීම. ඉතින් මේකදී ඔයාලා ගර්භණී බව ඔයාලටම පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන ගොඩක් සැලකිලිමත් වුණොත් ඔයාලට ඔයාලගේ දරු පැටියව ආරක්ෂා කරගන්න පුළුවන්. අංක 2 අනවශ්‍ය ව්‍යායාම හා බර වැඩවල යෙදීම. මෙහිදී ඔයාලා මේ කාලෙදී කිරීමට සුදුසු ව්‍යායාම තිබෙනවා. ඉතින් ඒ ව්‍යායාම පමණක් කරලා අනවශ්‍ය බර වැඩවලින් ඈත් වෙලා ඉන්න ඕනේ. අංක 3 ගස් ලබ සහ අන්නාසි ආහාරයට ගැනීම. මේ ආහාර දෙවර්ගයේම ගර්භණී කාලයේදී ආහාරයට කිසිසේත්ම එක් කර ගැනීමට සුදුසු නැහැ. විශේෂයෙන්ම ගර්භණී මුල් මාස 3 සුදුසු නැහැ. අංක 4 දුර ගමන් සහ වලවල් සහිත පාරවල් වල වාහනවලින් ගමන් කිරීම. මෙහිදී ගැස්සීමකට ලක්වුණොත් එහෙම එයත් ගොඩක් ඔයාලගේ දරු ගැබට බලපානවා. ඉතින් ඔයාලා මේ කාලයේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ දුර ගමන් වලින් වැළකීලා මුල් මාස 3 ගොඩක් පරිස්සම්ව ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ. මීළඟ කරුණ තමයි ලිස්සා වැටීම්. මේ කියන්නේ ඔයාලා මේ කාලයේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ ලිස්සා වැටීම් වලදී ඔයාලගේ දරු කල්ලේට හානි වීම වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ආගමික වතාවත් වල නොයෙදීම. ඔයාලා මේ කාලයේදී ඉස්සරට වැඩිය ගොඩක්ම ආගමික වතාවත් වල යෙදিলা මනස සැහැළු කරගෙන මේ කටයුතු වල වත්පිළිවෙත් වල උදේසවස දිගේම යෙදෙන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් ඔයාලගේ ආරක්ෂාවට වගේම මානසික සුවයට බලපානවා. මීළඟ කරුණ තමයි අධික ලෙස කේන්ති ගැනීම. මේ කාලයේදී ඔයාලේ කරන්න හොඳ නැහැ. ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් තමයි කාලය ගත කරන්න ඕනේ. මීළඟ කරුණ බියවීම. අනිත් කාරණය අධික ලෙස දුක්වීම. මේ කාලයේදී ඔයාලා දුක හිතන දේවල් වලින් ඒ වගේ ඈත් වෙලා නිතරම සතුටින් ඉන්න තමයි බලන්න ඕනේ. මීළඟ කරුණ නිතරම මානසික ආතතියෙන් සිටීම. මෙයත් ගොඩක් අහිතකර දෙයක්. මීළඟ කාරණය ඔයාලා ගොඩක් දන්නවත් ඇති. මෙය පසුගිය කාලයේදී ගොඩක් කතාවට ලක්වන දෙයක්. ඒක තමයි COVID-19 වෛරසය සඳහා ලබාවත් හෙන්නත විෂ වීමෙන් දරු කල්ලයට හානි සිදුවීම හා දරු කල්ලයේ විනාශ වීම. මේ ගොඩක් අයට සිදුවලා තියෙන දෙයක්. ඔයාලා ඉතින් මේ ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කරුණ වෙනත් රෝගවලට ගන්න ඖෂධ විෂ වීම. ඉතින් ඔයාලට සමහර ඖෂධ කලින් විෂ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇලර්ජික් වෙන ඖෂධ තියෙනවා නම් ඔයාලා කිසියම් රෝගයකට ප්‍රතිකාර ගන්න යනවා නම් ඔයාලා ගර්භණී බව වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. මේ ගොඩක්ම මුල් කාලයේදී මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මීළඟ කරුණ තමයි කෘතිම රසකාරක හා වර්ණක යෙදු ආහාර නිතර භාවිතේ. ඉතින් මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ ගර්භණී කාලයේදී ඔයා අනිවාර්යයෙන්ම ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම කාරණයක් තමයි මේ කාලයේදී මද්‍රව්‍ය භාවිතය. ඔයාලා සමහර විට නරක පුරුද්දක් විදිහට කරනවා නම් ඒ අනිවාර්යයෙන්ම නවත්තිය යුතුම වෙනවා. මේ ඊළඟ කරුණ
ඇල්කොහොල් අඩංගු ආහාර භාවිතය අඩු කිරීම හා වැළකී සිටීම. මේක නැත්නම් ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර විට ඔයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඔයාලා කන කෑම බීමවල ඇල්කොහොල් විශේෂයෙන්ම කුතීම බීම වර්ගවල අඩංගු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි පහර දීම් වලට ලක්වීම. ඔයාට මේ වගේ අනතුරකට මුහුණ දෙන්නුනොත් ඔයාගේ දරු කල්ලේ විනාශ වීමට ගොඩක් බලපාන්න පුළුවන්. ඉතින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා ඒ වගේ ආරක්ෂා වෙලා ඉන්න ඔයා දැනගන්න ඕනේ. ඊළඟ කරුණ තමයි විවිධ ආහාර පාන සහ රූපලාවන්‍ය වලට යොදා ගන්න ආලේපන මගින් රසදිය ශරීරගත වීම. ඉතින් මේ රසදිය ගොඩක්ම මුහුදු ආහාරවල අඩංගු වෙනවා. කියන්නේ ගැඹුරු මුහුදේ සිටින මත්ස්‍යයන්ගේ ශරීරය තුළ මේ රසදිය එක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ කාලයේදී මුහුදු ආහාර හැකිතාත්තවම කරලා කෘතිම රූපලාවන්‍ය ආලේපන ගල්වනකින් වැළකිලා ගොඩක් ඔයාලගේ නිරෝගී බව ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ගොඩක් වැදගත් එක, අනවශ්‍ය ලිංගික ඉරියව් භාවිතය. මේකට තොල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අන්තිම කාරණේ තමයි වැඩි වයසකින් පසුව දරුවන් සැදීමට තීරණය කිරීම. ඉතින් මේකට තොල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ වයස ගොඩක් බලපානවා ඔයාලගේ දරු කලලයට. ඉතින් හානි වීමට ඔයාලා පුළුවන් තරම් අවුරුදු 30ට ප්‍රථම ගර්භණී වීමට කටයුතු කරන එක තමයි ගොඩක්ම වැදගත්. ඊට පස්සේ ගර්භණී වෙනවනම් අනිවාර්යයෙන්ම ඊට කලින් ඔයාගේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. අනෙක් කාරණේ තමයි රක්තහීනතාවය. ඉතින් මේ රක්තහීනතාවය කියන්නේ ලේ අඩුකම. ඔයාලා අනිවාර්යයෙන්ම ගර්භණී වෙන්න කලින් රුධිර පරීක්ෂණයක් කරලා ඔයාලට හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙහිදී ඔයාලට රක්තහීනතාවය තියෙනවද කියලා වෛද්‍යවරයා තහවුරු කරලා දෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා එහෙම තියෙනවනම් ඔයාලා ඊට වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර කරගන්න ඕනේ. ඉතින් දැන් මම ඔයාලට කරුණු 20කට වඩා කරුණු ගොඩක් මම ඔයාලට සඳහන් කරා. ඔයාලගේ දරු කලණයට හානි වෙන අවස්ථා. ඉතින් ඔයාලා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ගර්භණී වෙන්න හිතන් ඉන්නවා නම් හරි, දැන්ට ගර්භණී වෙලා මුල් මාස කිහිපේ ඉන්නවා නම් හරි, මේ කරුණු ගොඩක් වැදගත් වෙන්න ඕනේ. ඉතින් ඒව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා ඔයාලගේ දරු පෙට්ටිය හා ඔයාගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතලා මේ විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් මගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. මම ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා, තව ඉස්සරහටත් ගේනවා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න, මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා මාත් එක්ක දිගටම ඉන්න. ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.